හඩේ විියයටටම කොඩක් ක්‍රස්්ට කෙතරදි ිත්ත රොට ලසියම හදාගන්න විතිය තමයි අදම මොයාලට අරගෙනාවේ. ඉති මේක හරම ලේසය හිතනු ගමං හදාගෙන කන්න පුළුවන්. එහනං අපි අම වීඩිය එකට කොහොමද මේ රස රස බිත්ත රට අපි ෙතරදදි හදාගන්න කියලා බලන්න. මං මෙතන බෝල්ලහෙකට දාගෙන තියනවා පාම්පිට ක්‍රෑම් තුන් සේපානහක් ඒකට මම රස්සානුවල් යොනුටකක් එකතු කරවා. ඊලංක්‍ර තැන් මේකටම පෝල්තෙල් වලින් තේ හැද එකක් එකතු කරගන්නවා. සැ අපිේ ටික ඔක්කෝම හොද කලවං කරගන්න ඕන කලවන් කල්ලා පිමේ ඩෝයක අනාගන්නේ මදරස්නය වනුුවදරෙන් මෙන්න මේවගේ මදරස්නය වඋනුවවතර පොඩ්ට පෝට දාලා ඩෝයක හොඳයට අනාගන්න ඕන මේක අපි අතේ අලෙන් ඇැති පදමට තමයි හදාගන්න ඕන ඒ නිසා මේකට එක්ක සරේ වතුරදාගන්න එපා මෙන්න මේවාගේ අතේ ඇලෙන් නැති පදම එනකන්් ඩෝයක හොඳයට වතුරු ටිකටික දාලා අනාගන්න ඕන මේ පදමට ආවට පසේ තව විනාඩි දෙකත්වනක් හොඳට නීට් කරලා ඊළඟට මේ විදියට ගොලිවෙන් කරගන්න මං මෙතන බිත්තර් රොටි හයක් තමයි හදාගන්නන්නේ බිත්ත රොටි හයකට තමයි ගොලිවෙන් කරගන්නේ ඊට පස ඔයාට පුළුවන් අධදෙකෙ තන්දර පොල්දෙල් තිික් කාල මේ ගොලි වල හොඳට පොල්දෙල් ගාල ඊට පස්සේ මේක හොඳට වහලා විනාඩි විස්්සාක් විසිපහක් විතර පැත්තකින් කියල තියන්න මේ වියට පාපි ෝයක කණනි නැතුව බිත්ත රොට හතාගන්න විතිියත් ම මීට කලින් අරගෙනවා. ඉතින් ඒ විඩ එකත් ම මේ විඩ එක වසාන්ට දාලතියන්නන් හැමති කෙනකුට එකත් බල හතන්න පුොලුවන් දැම්ම මේ පෙන්න්නන්නේ හරියටම විනාඩි විස්සකට පස්සේ. ඊට පස්සෙ මම මේ විදට ටිකක් ලොකු පිංගානක් අරගෙන කි පොල්තෙල් ටික්කා ගන්නවා අත්තක හොඳයට පොල්තල්ගා ගන්න ඊට පස්සෙ මේ ඒක ඩෝය එකක් අරගෙන මෙන්න මේ විදිට හොඳයට තුනී කරගන්න ඕන ගොඩාක්මත් තුනීකරගන්න පස් සිදදුරු ඇතිවෙන්න ඇතිවෙන්න තමයි තුනී කරගන්න ඕන. පි ෙරති ිත්ත රොට හතාතන පාච්චි කන්න තැටිය කඩේ තියෙන තැටිය තරම්ම ලොකුණ හැනේ. ඒ නිසා මේ බිත්ත රොටිය කොඩාක් තුනී කර ගන්න එබා. ඉතින් සිදරුව ඇතිවෙන්නේ නැතිවෙන්න සාමාන්‍ය ප්‍රමාණයට තුොනී කරලා ගන්න. ඔයාගාවතියන ප්‍රයිපෑනෙක හෙමත්නත් නම් රොටි ටිය ප්‍රමාණ තුනකරගත් නම් හරි. මගේ චැල්ෙ එකට අලුත් කෙනෙක් නම් මි චනල්ල එකල් සබස්කයි් කරලා ඒලංඟම තියෙන බෙල්ලා එකන්න එකත් ක්‍රික් කරල තියාගත්තුත්. මේ වගේ රසම රස රෙසිපේකක් දහපු ගමන් ඔයාට ඉක්මනින්ම බලාගන්න පුලුවන්. ඒවාකීමමයිමඩසිපියය හොඳයි නං ඔයාගේ යාලුවන්ටත්පලන ෂයා කරන්න තමතක් කරන්න එපා. දැන්මම මේ විතියට න බෝල්හෙට බිත්තර හතර කට්ලදා ගත්තා ඉතින් මම එක බිත්තරයක් ගාන ගත්තයන හැකරොටියකට මං බිත්තර හතරය ගත්තේ බිත්තරොටි හයටම මොකද මම් එක කපල හොදිදාල කන්න තමයි හදාගන්නේ ඔයාට කැමති නම් බිත්තරොටි හදනගානටම බිත්තර අරගන්න දැල් ලුණුටිකා එකතු කල්ලා මුලිම බිතරටික හොට මේ වගේ ගෑරපෝකින් විස්කරගනිමු. දැන් ඊළන්ගට මම පොඩියට පාගණපු නනායි මිරිිස්්ටිකා ේවාගේම කරපින් චටිකකා කරටල නුටිකක් එකතුර. වෙලා වෙදිම ගම්මිස්කොඩු තේහැදි ලාලක් විතර ඇලිරිස්සලින් තේහැඳදි භාගයක් විතර එකතු කරල මේ විදිර හොඳයට කලවන් කරගන්නවා. ඉති මම එකටිකක් සැරට හදාගන්න ඔඕන් නිසා තමයි නයිමිරිස් එකකතු කරේ. මද බිත්ත රොටිටික හදාගන්නේ රොටි තැටියේ මං ලිම රොටි ැටිය හොඳට ොල්තේටික් ගාලතියෙන්නේෙ ඊළඟට පිහදාගනපු රොටිය එකට තියලා. මෙ මේ විදියට හදාගණපු බිත්තර මිශ්ෂණෙන් ටික් මේක මෙැදතට දාගන්නවා. ඒළඟට මේ විතයට දෙපැත්තෙන් අවාගන්න පුළුවන් ඔයාට පැතලි හැන්දක් පාවිච්ච කරනම් මේ විදිර දෙපැත්තෙන් අවාගන්න පුළුවන් ඉති මේ වැඩි හරිම ලේසේ කඩේ විතියටට ගොඩා ක්‍රස්සටඔයට හදාගන්න පුලුවන් ඊට පස අනෙක් පැති දෙකත් මේ විතියට නවාගන්න දැන් විනාඩි දෙකක් විතර තියලා අනෙක් පැත්ත හරවගන්න ඒවිතියට හරිම ලේයෙන් බිත්තරොට්ටික රස්සට ගෙරදි හදාගාන්න පුලන් අපිකිසිම රස රකයක් එකතු කරනෑ ගොඩාක් රසට හදාගත්ත දෙ පැත්තම හොඳර අන්න් පාට පස්සෙ ලිපෙෙන් බාගන්න. ඒ විදියටම තමයි අනෙක්රොටිටිකත් හදාගන්නේ ඉතිම එක්කරොටයක් හතල ඉට පසක ලිපේති න අදල තමයි අනෙක්ක්‍රොටය හදාගත්තේ කැමතිනන් ඔයට ඔක්කොමටි හදලතියාගන්නත් පොළුව ේම හදාගනිපු බිත්ත රොට, පොඩික ෑලිවල්ට කපල පරිප්පු හොතිී චිකන් හොදිීත් එක් දාල කෑම ගොඩාක් රසයි. ඉතිං අනිවාරෙන්ම හදල බලන්න හතල පැලුවූ රසකොහොමදති කියර පහලින් කමෙන්්ට එකක්තාන්න තමත කරන්න එපා මගේ වීඩියෝක පැලුටෝ යයාල හැමෝටම ගොඩක්ස්තූතියි.